details page එක හදනකොට මේ quantity එක quantity label එකයි text box එකයි මතක ඇතුව මේ data list එක ඇතුළට දාන්න. එහෙම නැත්නම් මේ quantity එක data list එකත් එක්ක change වෙන්නේ නැති නිසා errors එන්න පුළුවන්. දැන් ඊළඟට අපි හදන්න ඕනේ details page එකේ quantity එකක් දීලා cart එකට add කරාට පස්සේ මේ cart එකේ තියෙන items ටික මේ view cart button එක ගිබුවම cart web page එකට cart කියලා web page එකක් හදලා ඒකේ පෙන්වන්න ඕනේ අපි cart එකට දාපු items ටික. ඒකට අපි අලුත් web form එකක් හදන්න ඕනේ cart කියලා. ඒකට අර අපි කලින් web form හැදුවා වගේම web form දීලා නමට දෙන්න cart කියලා. ඊට පස්සේ අනිත් ඒ වගේම අපි මෙතන අපේ page එකේ නම උඩින් දෙනවා ලොකුවට cart කියලා. ඊට පස්සේ අපි මෙතනට add කරගන්න ඕනේ grid view එක. ඊට පස්සේ මෙන්න මේ grid view එක අපි හදන්න columns edit කරගන්න ඕනේ අපේ අර items කියන list එකේ තියෙන item ටික පෙන්වන්න පුළුවන් විදිහට. ඒකට මෙතන මේ arrow එක ටික් කරලා මෙතන තියෙන edit columns කියලා. මෙතනින් අපි ඒ කියන්නේ text වගේ, ඒ කියන්නේ item ID එක, item name වගේ label කියන text විදිහට තියෙන විස්තර පෙන්වන්න ඇඩ් කරන්නේ මේ bound field කියන එක. ඒක ක්ලික් කරලා මෙතනින් ඇඩ් දෙන්න. ඊට පස්සේ මෙතන අපිට header text එකට දෙනවා. දැන් මේක පළවෙනි column එක නිසා මුලින්ම අපේ තියෙන item ID එක මෙතන අපිට දෙන්න පුළුවන් column name එක item ID කියලා. ඊට පස්සේ මෙන්න මෙතන මේ data field එක කියන තැනට අපි දෙන්න ඕනේ items කියන list එකේ ID එකට දාලා තියෙන අපි දාලා තියෙන නම. ඒ කිව්වේ මෙන්න මේ shopping cart එකේ අපි හැදුවනේ cart item කියලා class එකක්. අන්න මේ ඒකේ format එකට තමයි මෙන්න මේ items කියන list එකේ list එකට අපි add කරන items තියෙන්නේ. එතකොට මෙන්න මේ getters and setters එකට තියෙන දාලා අපි දීලා තියෙන නම තමයි අතනත් data field එකට enter කරන්න ඕනේ. අපිට එතකොට මේ class එකට ඇවිල්ලා මේ නම් copy paste කරන්න පුළුවන්. මුලින්ම item ID එක තියෙන හින්දා අපි ඒක copy කරගමු. ඊට පස්සේ මෙතන data field කියන එකේ අපි ඒ නම paste කරගන්නවා. ඊට පස්සේ ok බුවම ඒ column එක හැදෙනවා. ඊට පස්සේ ඒ වගේ අපිට අර ටිකක් හදාගන්න පුළුවන් text format එකට තියෙනවා.
ඊළඟට මෙන්න මේ ඉමේජ් එකට අපි මෙතන දෙන්න ඕනේ බවුන්ඩ් ෆීල්ඩ් යන්නේ මේ මෙතන තියෙනවා ඉමේජ් ෆීල්ඩ් කියලා එකක්. එන්නේ ඉමේජ් ෆීල්ඩ් එක තමයි අපි දෙන්න ඕනේ. මෙතනදී අපිට කොලම් නේම් එක දෙන්න පුළුවන් ඉමේජ් කියලා. ඊට පස්සේ පහළට යනකොට මෙතන තියෙනවා data image url field කියලා. එතනට අපි දෙන්න ඕනේ image එකේ path එක. අපි image එකේ path එක save කරලා තියෙන්නේ. අපි ගිහිල්ලා බලුවත් මේ cart එකේ මෙන්න මේ නමින් තමයි string එකක් විදියට path එක තියෙන්නේ. අපිට ඒකත් එතකොට අනිත් ඒවා වගේම මේ image field එක විදියට image URL field එකට අර නම දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අපි මේ subtotal කියන හදලා තියෙන method එකෙන් අපි මේ item එක විස්තර list එකට add කරපු ගමන් මේ method එක call වෙලා ඒ items ගානින් ඒ කියන්නේ item එකේ quantity එකෙන් වැඩි වෙලා price එක අපිට ඒ අයිටම් ඔක්කොගෙම එක එක අයිටම් මෙහෙක කොන්ටිටි එකට අදාළ ගාන මේ සබ්ටෝටල් කියන එකෙන් හැදෙනවා. ඒතර අපි ඒකත් අර ග්‍රිඩ් එකේ පෙන්වන්න ඕනේ අයිටම් ලිස්ට් එකේ. එතකොට අපිට මේ මෙතඩ් එකේ නම කොපි කරලා මෙතන අලුත් කොලම් එකක් හදලා ඒක බවුන් ෆීල් විදියට හදන්නේ. එතන data field එකට paste කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති මෙතන තව extra column වගේ default හැදිලා තියෙනවා. ඒ ටික අපිට අනවශ්‍ය වයින් කරගන්න මෙන්න මේ auto generate field කියන එක ටික එක අයින් කරගන්න. ඒක අයින් කරලා okay වුවම අපි හදපු ටික අරින්න ඉතුරු ටික ඔක්කොම අයින් වෙනවා. ඊට පස්සේ අපිට මේ කාඩ් එකෙන් මෙතනදිම අපිට ගන්න ඕනේ නැහැ කියලා හිතන items delete කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට අපි තව column එකක් add කරනවා මෙතනට delete කියලා. ඒකට අපිට දාන්න පුළුවන් delete button එකක්. ඒතර මේ button එකේ ගිහුවම මේ item එකට අදාළ line එකම මේ grid එකෙන් අයින් වෙන්න ඕන. ඒකට අර කලින් කොලම් ඇඩ් කරගත්තා වගේම ගිහිල්ලා මෙන්න මේ command field කියන එක යටද තියෙනවා delete කියලා. ඒක select කරලා add කරන්න. ඊට පස්සේ මෙතන අපිට කොලම් name එකට දෙන්න පුළුවන් delete කියලාම. ඊට පස්සේ මේක අපිට ඕකේ දෙන්න පුළුවන්. එතකොට මෙතන ඔයාලට පේනවා ඇති මියන් බටන් එකක් විදිහට ඩිලීට් වෙట్లా තියෙනවා. ඊළඟට අපි මේ ග්‍රිඩ් එකට අපේ අයිටම්ස් ලිස්ට් එක බවුන් කරන්න ඕනේ. ඒක කරන්න අපි යන්න ඕනේ මේ කාඩ් page එකේ කෝඩ් තියෙන තැනට. ඒකට යන්නේ මේ cart form එක මේ arrow එක click කරලා මෙතන තියෙනවා මේ .cs කියන file එක. ඒක double click කරාම ඒ form එකේ කෝඩ් එක තියෙන තැනට අපි යනවා. එතන අපි මේ page load එකේ තමයි මේ grid එකට list එක assign කරන්න ඕනේ. ඒ කියන්නේ page load method එක කියන්නේ මේ page මේ cart කියන page එක load වෙනකොටම run වෙන method එක. ඊතර මෙතනදී අපි බලන්න ඕනේ අපේ session එක null ද නැද්ද කියලා.
එතකොට කලින් අපි බලපු විදිහටම තමයි මෙතනත් ඒක බලන්න අපිට ඕන එතනින් copy paste කරන්නත් පුළුවන් මෙතන මේ අපි details form එකේ code එක ගහපු තැන බලන code එකමයි මෙතනත් තියෙන්නේ ඊළඟට මේක null නෙමෙයි නම් අපිට මේ session එකෙන් shopping cart එකේ object එක ගන්න හදා ගන්න පුළුවන්. ඒකටත් අර details එකේ හදපු code එකම ඕනේ. ඒක කැමති නම් මෙතනින්ම copy paste කරලා අරන් එන්න පුළුවන්. ඊළඟට මේ grid එකට අපි bound කරගන්න ඕනේ. අපේ මේ shopping cart එකේ තියෙන මෙන්න මේ items කියන list එක මේ list එකේ තමයි අපි cart එකට add කරන items ඔක්කොම store වෙලා තියෙන්නේ. ඒකට අපි බලන්න ඕනේ මුලින්ම අපේ grid එකේ ID එක. අපේ grid එකේ ID එක තමයි grid view 1. grid view එකේ මේ data source කියන එකට තමයි අපි අපේ list එක equal කරගන්න ඕනේ. දැන් අපේ list එක තියෙන shopping cart එකේ මෙතන එතකොට අපි shopping cart එකේ object එකක් හදාගත්තා. මෙන්න මේ cart කියන නමෙන් උතර අපිට cart කියන නම ගහලා ඩොට් දැවුවම අපිට එනවා අපේ මෙන්න මේ අපේ හදලා තිබ්බ ලිස්ට් එක. ඊළඟට අපේ ග්‍රිඩ් එක ඒ අයිටම් ලිස්ට් එකට බයින් කරගන්න ඕනේ මේ data bind method එක ගහලා. ඊළඟට අපි මෙන්න මේ cart එකේ web form එකේ මේ grid එක පෙන්වන තැන යටින් පෙන්වන්න ඕනේ මේ මුළු cart එකේම item වල price වල එකතු. ඒ කියන්නේ මෙතන මේ subtotal වල පෙන්වන එක item මේක price එක quantity එකෙන් වැඩි වෙලා මේ subtotal ඔක්කොගෙම එකතුව යටින් label එකකින් අපි පෙන්වන්න ඕනේ. ඒකට අපි මෙතනට add කරගන්න ඕනේ label එකක්. මේ label එකේ ID එක තමයි label එතකොට මේ ලේබල් එකට අපි total එක add කරන්න කලින් අපි බලන්න ඕනේ අපේ cart එක empty ද නැද්ද කියලා. ඒ කියන්නේ cart එක empty නම් අපිට total එකක් බලන්න දෙයක් නැහැනේ. එතකොට අපි බලන්න ඕනේ card.items කියලා ගහම අපේ list එක එනවා. list count ගහුවම අපිට එනවා අපේ list එකේ size එක. ඒකට අපිට ඒක size එක බලන්න පුළුවන් බිංදුවට වැඩිද කියලා. බිංදුවට වැඩි කියන්නේ අපේ list එකේ items list එකේ item තියෙනවා. එතකොට අපිට total එක බලන්න පුළුවන්. එතකොට අපේ label එකේ ID එක තමයි label 1. ඒකේ අපිට text එක equal කරන්න පුළුවන් dot මෙන්න මේ subtotal වල එකතුව පෙන්වන්න. එතකොට අපි නිකම්ම total එක පෙන්වන්නේ නැතුව මෙතන අපිට දෙන්න පුළුවන් total equal කියලා string එකක් ඇතුලේ දීලා. එතකොට ඒ ටික හැමම
printenwa label එකේ ඊට පස්සේ අපිට අපි method එකක් හදලා තියෙනවා මේ shopping cart කියන එකේ subtotal වල එකතුව ගන්න මෙන්න මේ අපි අටම හදලා තියෙනවා total කියලා method එක. ඒ method එකෙන් subtotal වල එකතුව තමයි ඉන්නේ. ඒකට අපිට මෙතනදී cart dot කියලා ගහලා අපේ total method එක call කරන්න පුළුවන්. එතකොට මේ label එකට මෙන්න මේ total equal කියන කෑල්ලත් එක්ක අර items ඔක්කොගෙම subtotal වල එකතුව පෙන්වන්න. ඊට පස්සේ අපිට මේ label එක hide يعني hide කරලා නම් තියෙන්නේ visible කරන්න පුළුවන්. මේ list එකේ count එක බිඳුවයි නම් ඒ කියන්නේ items නැත්තම් list එකේ අපිට මේ total එක පෙන්වන්න ඕනේ. එතකොට අපිට අර label එක invisible කරලා දාන්න පුළුවන්. يعني පේන්නේ නැති කරන්න පුළුවන්. එතකොට නිකන් එතන label එකක් වැටෙන්නේ නැහැ. items මොකුත් නැත්තම්. ඊළඟට අපි හදන්න ඕනේ මෙන්න මේ delete button වල code එක. කියන්නේ අපිට අවශ්‍ය නැති item එකක් තියෙනවා නම් මේ delete එක ගැබුවම ඒ item එක මේ grid එකෙන් අයින් වෙන්න ඕනේ. ඒකට අපි මේ grid එක click කරලා මෙන්න මේ events කියන button එක යටතේ තියෙනවා row deleting කියලා. row deleted නෙමෙයි deleting. ඒක ක්ලික් කරලා ඒක ඩබල් ක්ලික් කරාම අපිට මෙතඩ් එක ඒගොල්ලෝ හදලා දෙනවා රෝ ඩිලීටින් මෙතඩ් එක. ඉතින් මෙතනදී අපි ඩිලීට් කරන්න කලින් මෙන්න මේ session එක නල්ද කියලා බලන line එකයි cart එක shopping cart එක මේ cart කියන එකට object එක assign කරගන්න කෝඩ් එකයි ඕන වෙනවා අපිට. එතකොට ඒ දෙක එතනින් කොපි කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ බටන් එක ඉබුවම ඩිලීට් බටන් එක මේ රෝ ඩිලීටින් කියන මෙතඩ් එක කෝල් වෙනවා. එතකොට අපිට පුළුවන් කාට් එකෙන් අපි හදලා තියෙන මේ shopping cart එකේ method එකක් delete කියලා. එන්නේ delete එකට pass කරාම index num එක, ඒ කියන්නේ list එකේ item එක තියෙන්නේ මොන position එකේද කියන එක list එකෙන් ඒ item එක delete වෙනවා. ඒතර අපිට මේ method එක call කරලා list එකේ index එක pass කරාම items list එකෙන් delete කරන්න පුළුවන් අපිට ඕන නැති item එක. එතකොට අපිට card.delete කියන method එක call කරලා pass කරන්න ඕනේ අපි item එකේ position එක. එතන මෙන්න මේ grid view delete event කියන කියලා මේ e කියලා variable එක pass කරනවා. මෙන්න මේ e කියන එකේ තියෙන්නේ ඒ item මෙන්න මේ grid එකේ item එක තියෙන row එක කියන්නේ මේ object එක වගේ. එතකොට අපි e එකෙන් ගන්න ඕනේ row index එක. එතකොට ඒ item එකට අදාළ row එකේ අංකේ මේකට pass වෙනවා delete කියන method එකට. එතකොට මේ method එකෙන් වෙන්නේ
ලිස්ට එකෙන් අයිටම් එක ඩිලීට් කරන එක විතරයි. ග්‍රිඩ් එකෙන් අයිටම් එක අයින් වෙන්නේ නැහැ මේ මෙතඩ් එකෙන්. එතකොට අපිට කරන්න තියෙන්නේ ග්‍රිඩ් එක රීෆ්‍රෙෂ් කරන්න. එතකොට ග්‍රිඩ් එක රීෆ්‍රෙෂ් වුණාම මෙන්න මේ අයිටම්ස් කියන එකේ අපි මේක ඩිලීට් කරලානේ තියෙන්නේ අපිට ඕන් නැති අයිටම් එක. එතකොට ඉතුරු අයිටම් ටික විතරක් ආපහු රීෆ්‍රෙෂ් වෙලා පෙන්වනවා. ඒකට අපිට පුළුවන් මේ page load method එක ඇතුලේ අපි හදපු grid එක show කරන code එක එහෙමම copy paste කරන්න. එතකොට මේ කාට් එකේ කාට් ෆෝම් එකේ කෝඩින් එක ඉවරයි. ඊළඟට අපි මේ කාට් ඉන්ටර්ෆේස් එකට ආවට පස්සේ මෙතනින් අපි තව බටන් දෙකක් දාන්න ඕනේ. ආයි හෝම් එකට යන්නයි. ඊළඟට යූස මේ අයිටම් මේ කාට් එකේ තියෙන අයිටම්ස් ටික ඕඩර් කරනවා නම් ප්ලේස් ඕඩර් බටන් හිපුයි. ඒකට අපි ලින්ක් බටන් ඇඩ් කරනවා. අපිට ලිංක් බටන් එකේ නම මෙතන දැන් බලා මුලින් පළවෙනි බටන් එක දෙන්නේ හෝම් එකට, දෙවෙනි බටන් එක දෙන්නේ ප්ලේස් ඕඩර් කියන ෆෝම් එක. ඉතින් අපිට හෝම් එක මෙතනින් කෙලින්ම post back URL කියන මෙතඩ් එකෙන් කෙලින්ම මෙතනින් හෝම් ඉන්ටර්ෆේස් එක සිලෙක්ට් කරන්න පුළුවන්. ප්ලේස් ඕඩර් එකට අපි තාම ප්ලේස් ඕඩර් ෆෝම් එක හදලා නැහැ. ඒක හැදුවට පස්සේ ඒක කනෙක් කරන්න පුළුවන්. ඊළඟට අපි මේ කාට් එකට යන්නේ ඩීටේල්ස් පේජ් එකෙන්නේ. ඩීටේල්ස් පේජ් එකේ මේ view card කියන මෙතඩ් එකට අපිට මේ බටන් එකට post back URL එක දෙන්න පුළුවන්. කාට් ෆෝම් එක දැන් මේ view card එක ගෙබුවම අපේ කාට් එක මෙතන ෆෝම් එක එනවා. දැන් අපිට මේක රන් කරලා බලන්න පුළුවන්. රන් කරන්න කලින් හෝම් වෙබ් ෆෝම් එකට ඇවිල්ලා මෙතනින් රන් කරා. දැන් මං අයිටම් එක ඇඩ් කරගත්තා. ඕනනම් අපිට හෝම් එකට ගිහිල්ලා තව අයිටම් එක කාට් එකට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ view card එක ගෙබුවම අපේ කාට් එකට ඇඩ් කරගත්ත අයිටම් ටික මෙහෙම පෙන්වනවා. ඊතර මෙතන මේ subtotal කියන කොලම් එකේ මම දැන් මේ අයිටම් එකෙන් දෙකක් ගන්නවා. එතකොට මේ price එකයි quantity එක වැඩි වෙලා මෙතන වැටෙනවා. ඊතර මේකේ එහෙම. ඒතර මේ කාට් එකේ තියෙන items ඔක්කොගෙම මුළු ගාන තමයි මෙතන label එකේ අපි පෙන්නේ. අපිට මෙතන delete button එක ඔබලා අවශ්‍ය නැති item අයින් කරන්න පුළුවන්. මෙතන home එක ගිහුවම ආයි home page එකට යනවා.